ආයුබෝවන් අපේ නාලිකාවට ලැබිච්ච ඉල්ලී ගානාවක් මත අපි බලාපොරොත්තු වෙනවා එංගලන්තයට නීත්‍යානුකූලව පැමිණීමේ සහ ජීවත් වීමේ ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කරන්න. මම එංගලන්තයේ නීතිඥයෙක් හැටියට 1989 දී දිරුම් දුන්නා. මගේ අත්දැකීම් සමග මම ඔබලාව දැනුවත් කිරීමේ කාර්යයක යෙදෙනවා තව දැරස්ටහන් කීපයක් මගින්. එංගලන්තය කියලා කියන අපි සරල වශයෙන් බ්‍රිතාන්‍යට කියන නම මහා බ්‍රිතාන්‍යයට අටවල් තුනක් අයිති වෙනවා. එංගලන්තයේ ස්කොට්ලන්තයේ වේල්සය ඒ වගේම උතුරු අයර්ලන්තයත් මහා බ්‍රිතාන්‍යයේ කොටසක්. මේ තුනේම මේ රටවල් ඇතුලේ තියෙන තුනේම එංගලන්තයේ ස්කොට්ලන්තයේ වේල්සයේ එක ආයතනයක් මගින් ආගමන විගමන කටයුතු නිගමනය වෙනවා. ඒ වගේම උතුරු අයර්ලන්තයේ වෙනස්කම් ඇතුව මේට සම්බන්ධිතව කටයුතු සිද්ධ වෙනවා. මොකද උතුරු අයර්ලන්තයට වීසා හම්බුනොත් එංගලන්තයට ඇතුල් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව එංගලන්තයට හම්බුනොත් උතුරු අයර්ලන්තයට යන්න පුළුවන් මූදෙන් එහා තිබුණා. ඉතින් එංගලන්තයට ඉස්සෙල්ලම වීසා එහෙම නැත්නම් ආගමන විගමන නීතියක් ඇති වුණේ 1905 දී Aliens Act 1905 කියන එක. ඊට පස්සේ සංශෝධන ගණනාවක් ඇවිල්ලා 1948 දී British Nationality Act එක. අගෙම 1971 දී Immigration Act 1971 කියන එක 1999 දී Immigration and Asylum Act කියන එක 50 වශයෙන් ආවා. ඒ 50 වලින් තමයි මේ ආගමන විගමන කටයුතු පාලනය වෙන්නේ. ඉතින් එංගලන්තයට එන්න තියෙන සරලම ක්‍රමය අපි දන්නවා. මොකද දෙනෙක් විසිට් වීසා එක විසිට් කිව්වහම විසිට් එක විතරක් සංචාරය විතරක් නෙමෙයි. තමන්ට ණය බලන්න පුළුවන්, තමන්ට අසනීපයක් වුණොත් බෙහෙත් ගන්න එන්න පුළුවන්, ක්‍රීඩාවකට සහභාගී වෙන්න පුළුවන්, ක්‍රීඩා තරඟ නටබන්න එන්න පුළුවන්, සම්මන්ත්‍රණ සම්මේලන, ඒ වගේම තමන්ට අසනීපයක් වුණොත් බලන්න එන්න පුළුවන්, අසනීප කෙනෙක් බලන්න එන්න පුළුවන්, විවාහයකට විවාහ වෙන්නත් එන්න පුළුවන්. වීසා එක විසිට් වීසා එක ඇතුළෙම විවාහයකට සහභාගී වෙන්න එන්න පුළුවන්. පන්දිනි ඔය ආදි වශයෙන් ගණනාවක් තියෙනවා. ඒ වගේම ශිෂ්‍ය භාවය පිළිබඳත් ඒ වගේම කරුණු ගණනාවක් තියෙනවා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම වර්ක් පර්මිට්ස් එංගලන්තයේ මේ දවස්වල සෞඛ්‍ය ක්ෂේත්‍රයට බැහැතු ගණනාවක් බිහි වෙලා තියෙනවා. ඉතින් අපි ඒ පිළිබඳත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නර්සස්ලා ඩොක්ටර්ස්ලා වර්ක් පර්මිට්ස් වලින්. ඒ වගේම ව්‍යාපාර කටයුත්තකට අවන්ට එන්න පුළුවන් ඒ විසිට් වීසා එකේ. නමුත් ව්‍යාපාරයක් ස්ථාපිත කරන්න බෑ එංගලන්තේ. ඒකට වෙනම වීසා ක්‍රමවේදයක් තියෙනවා. ඉන්වෙස්ට්මන්ට් වීසා එක ව්‍යාපාරයක් තමන්ගේ මේ රටේ ස්ථාපිත කරන්න කටයුතු කරගෙන යන්න. ඒ වගේම ඇන්සෙස්ට්‍රි කියන්නේ ආච්චි සීයා එංගලන්තේ ඉපදිලා නම් මුණුබුරාට මිනිබිරියට එංගලන්තේට ඒ මේ අවස්ථාව තියෙනවා. ඉතින් ඔය ඔය අංශ ගණනාවක් පිළිබඳව සහ තවත් දේවල් පිළිබඳව අපි වැඩසටහන් මාලාවකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එක subscribe කරන්න. අපි තව දවස් කීපයකින් visit visa පළවෙනි අපගේ පළවෙනි වැඩසටහන මේ පිළිබඳව visit visa පිළිබඳව සවිස්තරාත්මකව ඔබට කරුණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.